තෙත කොණ්ඩය රැකියාවට යන කාන්තාවන්ට හැබෑම හිසරදයක්. තෙත කොණ්ඩය ගැටගසාගෙන රැකියාවට යන කාන්තාවනුත් අප අතර ඕනෑ තරම් සිටිනවා. හරි අවබෝධයක් නැතිව කරන දේවල් නිසා කේශ කල්යාණී අහිමි වී පෙන්ද නැති කිකිලියක් බවට පත්වන කාන්තාවන් බොහොමයි. ඒ නිසා අද අපි SLB-ෂයකින් කෙටි වීඩියෝ එකකින් තෙත කොණ්ඩයට නොකළ යුතු දේ මොනවද කියලා පැහැදිලි කරන්න හිතුවා. එහෙනම් අපි ඉක්මනට යමු ඒ මොනවද කියලා බලන්න. කිසි විටකත් තෙත කොණ්ඩය පීරන්න එපා. මොකද කොණ්ඩය තෙමුණු විට කෙස් දුබල වීම සිදු වෙනවා. ඒ නිසා කොණ්ඩය පීරන විට ගැලවී යෑමට වැඩි ඉඩක් පවතිනවා. එම නිසා කොණ්ඩය වීලනතුරු කොණ්ඩය නොපීරා සිටීමට සැලකිලිමත් වෙන්න. කෙස් අගසි පැලීමට අවධානමක් තිබෙනවා. සම්පූර්ණයෙන් වේලෙනතුරු කෙස් කලම නොපීරන්න. තෙමුණු කොණ්ඩයට විලාසිතා නොකරන්න. උණුසුම් වාතයෙන් කෙස් වීලීමේදී උපරිම මට්ටමින් කෙස් රත් වන අතර පිරිසීමටද බොහෝ විට ඉඩ තිබෙනවා. එම නිසා හිස කෙස් විලාසිතා කළ යුත්තේ කොණ්ඩය හොඳින් වේලුණු විටදී. තෙමුණු කෙස් වැටිය සමග නින්දර නොයන්න. ඉන් හිස කෙස් වලට හානවීමට වැඩි ඉඩක් පවතිනවා. එම නිසා නින්දර යා යුත්තේ හොඳින් කෙස් වීලුණු පසුවයි. හොඳින් ජලය උරා ගන්නා තුවායකින් කෙස් වැටියේ වතුර පිසුදා ගන්න වග බලා ගන්න. ඒ වගේම ගොඩක් ගෑල් ළමයි කරන දෙයක් තමයි තෙත හිස කෙස් ගැට ගැසීම. මේ නිසා කෙස් වැඩිපුර ගැලවී යෑම සිදු වෙනවා. කෙස් මුල් වලටද පීඩනයක් එල්ල වෙනවා. එම නිසා කෙස් වැටියට ආදරයක් තිබෙනවා නම් කිසිම විටක තෙත කොණ්ඩය ගැට ගැසීමට යන්න එපා. එහෙනම් අදට අපි SLB Show එකෙන් සමුගන්නවා. තාමත් ඔයාලා SLB Show එක subscribe කරලා නැත්නම් දැම්ම ගිහින් පහල තියෙන subscribe button එක ඔබලා subscribe කරලා තියාගන්න. එතකොට අපි අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙනම් තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ඔයාලා ඔක්කොම පරිස්සමින් ඉන්න.